ma beat pa mai ne TSI beat fashion relax ERC sa PDC si thakshane kolapata asurumena ACL energy saving cable obi viduli biladu karai 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 18 දෙනෙකු මෙවන් විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ජාතික ජනබල වේගයේ ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද සිදු වුණා. ශිෂ්ට සම්පන්න පාලනයක් ගේන්න පුළුවන් නායකයෙක් තෝරගන්න අපිට අවස්ථාව එනකන් අවුරුදු ගාණක් අපි බලාගෙන හිටියා. දින 48ක් වගේ කාලයක් තුළ අපේ රටේ ජනතාවට ඒ නායකයා පත් කරගන්න අපිට අවස්ථාව එනවා. 15 වෙනිදා නාමජන බාර දෙන්න ලෑස්ති වෙලා ඉන්න. මේ ප්‍රපාතයෙන් රට ගොඩ ගැනීම සඳහා නිවැරදි දැක්මක් වැඩපිළිවෙලක් තියෙන අනුරට රට බාර දෙන්න මේ රටේ ජනතාව සූදානම්. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට මේ දක්වා රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වූ අතර මැතිවරණ සමයේදී ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අමාත්‍යංශ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවා තිබුණා. එමෙන්ම සියලුම අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවල රාජ්‍ය දේපළ බහරව සිටින අතිරේක ලේකම්වරු සංස්ථා සහ මණ්ඩලවර ප්‍රධානීන් සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. මෙතර 2024 ජනාධිපතිවරණයට අදාළව තැපල් ඡන්දය දුම්පත් බහර ගැනීමේ කාල සීමාව එළඹෙන 9 වෙනිදා තෙක් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ තීරණය කළා. ඒ තැපැලි සිදුවිය හැකි ප්‍රමාද වීම සහ කොමිෂන් සභාව වෙත ලැබුණු ඉල්ලීම් සැලකිලිට ගනිමින් මෙම කාල සීමාව තුළ තැපැලට බහර දෙන තැපල් ඡන්ද අයදුම්පත් අදාළ තේරීම් බහර නිලධාරින් වෙත අතින් ගෙන ගොස් බහර දෙන ලෙසද මැතිවරණ කොමිසම ඉල්ලා සිටිනවා. සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් පළාත් 9ම ප්‍රධාන ලේකම්වරුන් අපි කැඳවලා තියෙනවා මේ රාජ්‍ය දේපළ ආභාවිතය සහ කොයි ආකාරයෙන්ද රාජ්‍ය දේපළ පරිහරණය කළ යුත්තේ කියන ඒ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඒ වගේම මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීම සඳහා වන මධ්‍යස්ථාන මේ වන විට පිහිටවලා තිබෙනවා. ඒට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ප්‍රධාන පොලිස් නිලධාරීන්ගේ සහාය ලැබෙනවා. මේ අතර කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට සියලුම මාධ්‍යවේදීන් කොළඹට කැඳවා සංග්‍රහ කිරීමේ වැඩසටහනක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙසත් ඉල්ලමින් හිටපු කම්කරු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් බහර දුන්නා. දැන් බංගලිදේශේ වුණා ලංකාවේ වුණ දේ. හැබැයි ඒගොල්ලේ වැඩේ හරියට කරා. මේකෙත් ළඟදි වෙනවා. ජනාධිපතිතුමා සියලුම ලංකාවේ මාධ්‍යවේදීන් කැඳවලා තියෙනවා. මනුෂ්‍ය නායකකාරගේ නායකත්වයෙන් එයාලගේ උනතරන් සල්ලි තියෙනෝනේ පිටරට ළමයි පිටක් කරපු සල්ලි. මේක මැතිවරණ නීති රීති වලට පටහැනි. මෙහෙම සංග්‍රහ කිරීම අයිතු බලපෑම් කරන්න බෑ.